පරිගණකයේ සහ ජංගම දුරකථනය අද අපේ තරුණ පරපුර ඉතා සාඩම්බරයෙන් වෙළඳගෙන සිටිනවා. දවසේ වැඩිපුරම ඔවුන්ගේ කාලය ගතවන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමටයි. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක් හෙවත් මුහුණු පතයි. බට්ට යෞවනයේ වැඩිම පිරිසක් එහි සැරිසරන්නේ ඊට අදාළ පැවති යුතු තිරිංග පද්ධතියක් නිර්මාණය වී නොතිබූ නිසයි. ඒත් නිතර අසන්නට දකින්නට ලැබෙන පුවත් ඉතා අමිහිරි. එබැවින් පරිගණකය හා ජංගම දුරකථනය නව සමාජ ගැටලු නිර්මාණය කරමින් තිබෙනවා. ෆේස්බුක් භාවිතය වත්මන් තරුණ පරපුර අතර ජනප්‍රිය විලාසිතාවක්. එමගින් කෙරෙන අපහාස හා චරිත ඝාතන නිසා ඇතැම් තරුණ තරුණියන් දිවි නසා ගැනීමටද පෙළඹෙනවා. ශ්‍රී ලංකාවද එහි පළමු අත්දැකීම වාර්තා කළේ ඉතා මෑතක. දැන් එහි දෙවැනි අත්දැකීමද ලැබී තිබෙනවා. ඒ පාසල් සිසුවියක්ද ෆේස්බුක් මායාවට ගොදුරු වීම තුළින් ඇගේ ඡායාරූපයක් ෆේස්බුක් පිටුවක ඇතැයි පාසලේ විදුහල්පතිවරයා කර දැඩි තරවටු කිරීමකින් සිත්තැවුලට පත් තරුණිය ගෙල වැළලාගෙන දිවි නසා ගත්තා. පරිගණක තාක්ෂණය අපේ වහලිකු කරගත යුතු මිස අප ඒ තාක්ෂණයේ වහලිකු විය යුතු නැහැ. ඒත් සිදු වී තිබෙන්නේ එහි විලෝමයයි. අප රටේ ජනගහණයට වඩා වැඩියෙන් ජංගම දුරකථන සිම් කාඩ් පත් තිබෙන බව ඔබ දන්නවාද? මෙය ආඩම්බර විය හැකි හිතකර කරුණක් නොවේ. ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය නූතන යෝන් පරපුරේ එකම සිහින වී තිබෙනවා. මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ඉමහත් තර්ජනයක් බව ඔවුන් දන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල ජනයා පරිගණක සහ ජංගම දුරකථන භාවිතයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඒ එහි අනිටු ඵල විපාක ගැන ඔවුන් තුල ඇති අවබෝධය නිසා අන්ධානුකරණයෙන් හැමදේම බදා වෙළඳ ගන්නා අපේ තරුණ තරුණියන් නූතන තාක්ෂණික මෙවලම් නිසා සිය ජීවිත අඳුර කර ගන්නා බව නිරන්තරවම වාර්තා වෙනවා. අප තාක්ෂණයේ ඇසුරු කළ යුත්තේ අපේ ජීවිතවල පෝෂණයටයි. එය අපේ ජීවිතවලට අවදානමක් කරගත යුතු නැහැ. පරිගණකය හා ජංගම දුරකථනය නූතන සමාජයට අත්‍යවශ්‍ය මෙවලම් බව නොරහසක්. ඒත් ඒ මෙවලම් පරිහරණය කළ යුත්තේ සීමා සහිත වපසරියක සිට බව අප වටහා ගත යුතුය. ඒවා අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන උපකරණ බව සත්‍යයක්. ඒත් ඒවා පරිහරණය පිළිබඳව අප වඩාත් සුසංවේදී විය යුතුය. නොයසේ නම් විවිධ සමාජ ගැටලු වලට මුහුණ පෑමට අපට සිදු වෙනවා. නූතන තාක්ෂණික මෙවලම් අපේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට ඇතැම් විට ඉමහත් තර්ජනයක්. එබැවින් ප්‍රමාණයේ ඉක්මවා පානය කළහොත් අමෘතය වුවත් විෂ විය හැකි බව අප අමතක කළ යුතු නැහැ.